යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබ සියලු දෙනාටම මම සුබ පතනවා. නැවතුවරේ උන්වහන්සේ වචනේ මෙනෙහි කරමින් තවත් අවස්ථාවක්. අද දින මම 6 වෙනි කොටස කතා කරන්න යන්නේ මම පටන් ගත්ත මාතෘකාවේ මාතෘකාවේ විල්ල සාර්ථක වීමට මාර්ගය සිතන්න. සාර්ථක වීමට මාර්ගය සිතන්න. අද 6 වෙනි කොටස නැවතුවරක් අපි ගිහිල්ලා කියවන්න යනවා යසායා 55 8 වෙනි සහ 9 වෙනි පදයේ. යසායා 55 8 වෙනි සහ 9 වෙනි පදයේ. මක් නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය. නුඹලාගේ මාර්ගයද මාගේ මාර්ගය නොවේයයි ස්වාමීන් වහන්සේ කියන සීක. ආස පොළවට වඩා උසස්ව තිබනාක් මෙන් මාගේ මාර්ගය නුඹලාගේ මාර්ගවලට මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ. ඉතින් මෙතන දෙවියන් වහන්සේ කියනවා මාගේ මාර්ගය මාගේ යෝජනා මේ දෙකම මනුෂ්‍යගේ මාර්ගයට වඩා මනුෂ්‍යගේ යෝජනාවට වඩා උසස් කියලා දෙවියන් වහන්සේ පැහැදිලිව කියනවා. ඒ උසස් කියලා කියනවා නම් ඉතින් මනුෂ්‍යගේ යෝජනාවට වඩා පහළ මට්ටමේ දෙවියන් වහන්සේගේ යෝජනාවක් නැහැ. උසස් තිබෙනවා. එහෙනම් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබ ඔබ මම උන්වහන්සේගේ යෝජනා අනුව අපි ජීවත් වෙන්න ඕනි කියලා මන්ද මනුෂ්‍යගේ යෝජනාවට සීමාවක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ යෝජනා අසීමිතයි. ඒ නිසා ඒ විතර නෙමෙයි දෙවියන් වහන්සේගේ යෝජනා කවදාක්වත් නැත්නම් දෙවියන් වහන්සේගේ මාර්ගය කවදාකවත් කිසි කෙනෙකු පරාජයට පත් වෙන මාර්ගය නැත යෝජනාවක් වෙන්නේ නැහැ. දෙවිනාසර කැමති උන්වහන්සේගේ සෙනග විශේෂයෙන්ම සාර්ථකව තමගේ ජීවිතය ගොඩනගා ගන්නට ඕනේ. එහෙනම් දෙවිනාසරගේ මාර්ගය කොහොමද කියලා බලන්න යනවා. දෙවිනාසරගේ යෝජනා කොහොමද කියලා බලන්න යනවා. අද තව කොටස බලන්න යෙසායා පොතේ 31 යෙසායා 31 4 වෙනි සහ 5 වෙනි පදයේ. යෙසායා 31 4 වෙනි සහ 5 වෙනි පදයේ. මක් නිසාද ස්වාමීන් වහන්සේ මට මෙසේ කියනසේක. සිංහයා වුව තරුණ සිංහයා වුව ඌට විරුද්ධව එනේරෝ රාශිය අඬගැසුණු ලැබු කල ඌගේ ගොදුරු කෙරෙහි ගොරවා ඔවුන්ගේ හමට නොකැලඹි ඔවුන්ගේ ഘോഷාවට යටත් නොවි සිටිනක් මෙන්ම සේනාවල ස්වාමීන් වහන්සේ සියොන් කන්දද එහි හෙළද පිට සටන් කරන්නට බසිනසේක. පැතවන් මතෙහි කර්ණ කුරුලන්ගේ ප්‍යාසරය මෙන් සේනාවල ස්වාමීන් වහන්සේ යෙරුසලම ආවරණය කරනසේක. ඒක ආරක්ෂා කොට ගලවනසේක. ඒ මතු පිට හැසිරමින් ප්‍රවේශම් කරනසේක. මේක මේ පදේ ඇත්තම කියනවා නම් යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම, ඒ කියන්නේ රාස් පැමිණීම නොවේ, මේ පොළවට දෙවැනි වතාවට පැමිණෙන වෙලාවදී මේක මේ වගේ සිදුවෙනවලු. ඒ කියන්නේ යේසුස් වහන්සේ පළමුවෙන් මේ පොළවට ආවේ ගාමඩුවේ ඉපදිලා යටත් භාවේ කීකරු වෙන්නා වූ මනුෂ්‍ය කටේද යටත් භාවේ ඇති කෙනෙක් වාගේ. යෝහන් බාතිස්ත කිව්වා යේසුස් සම්ත බාතිස්ම ගන්න ආපු වෙලාවදී මෙන්න බෙතල් පෙටුවා කියලා යේසුස්වත් බලලා. ඒ කියන්නේ බෙතුවා ගැන කතා කරනවා නම් යටත් භාවේ ගැන කතා කරන විශේෂයෙන්ම right. ඒ වුණාට උන්වහන්සේ නැවතුවරක් මේ පොළොවට එනකොට පොළවට මම මත කරන් පොළවට දෙවෙනි වතාව එනකොට ජය ගන්නා වූ රජ කෙටියට තමයි එන්න යන්නේ. යටත් භාවයෙන් එන්නේ නැහැ. සත්‍රාව පරාජයට පත් කරමින් උන්වහන්සේගේ රාජ්‍ය පීඨවන පිදි විනිස මෙසේ එනවා. බලන්න මෙතන කියලා තමයි මට මතකයි
ටික කාලෙ දෙකලි මඩ හොමක වෙලා මේ කාලෙ තිබ නෑ මම විවේක ගන්න ඕනේ නා නැතනම් පොඩි කාලයක් මට විවේක තිබෙනවා නා මම ගිහිල්ලා රූපවාහිනී එනිමල් ප්ලැනට් එක ගිහිල්ලා බලනවා මට හරි කැමති ඒක බලන්න විශේෂයෙන්ම සත්තුන් එක එක නම් හොරාගෙන කන විදිය සත්පය ගෙන බලන්න පක්ෂි ගෙන බලන්න නොයෙකුත් ආකාර දෙවල ඉතින් බලන්න පුළුවන් ඉතින් බෝධල් ඉගෙන ගන්නත් පුළුවන් මේ දේශනාවට අදාළව මම ගත උදාහරණ ඇවිල්ලා සිංහයා සිංහයා ඇවිල්ලා තමන්ගේ ගොදුර කමුණා නම් ආරේ වෙනුවට සතෙක් අල්ලා ගත්තා නම් කවුරු මොන කරත් ඇරි ඒ සතාව අතරලා යන්නේ නැහැ සමහර විට අනිසිංහ ඇවිල්ලා ඒක ගන්න බැලුවත් ඇරි අතරින්නේ නැහැ තේ සිංහයා තමන්ගේ ආහාරය තියාගෙන බාධා කරන එන හැමෝටම ගොරෝමි තමන්ගේ අතේ ඉඳලා ඒක ගලවා ගන්නට නැත්නම් උදුලා ගන්නට කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. සමහරවන් දෙක තියෙනවා සිංහයෙක් ඇවිල්ලා සතෙක් මරලා කනකොට හයිනෝස් ඇවිල්ලා ඒක උදුරන්න බලනවා. ඒ වුණාට සිංහයා ගොරවලා ඒක තදින් අල්ල ගන්නවා දෙන්නේ නැහැ. ඒක තරම් ඒ වගේම තමයි මෙතන සේනාවල ස්වාමීන් වහන්සේ අන්තිකෘතික රාජ්‍යයේ ඉවර වෙනකොට ජයගත්තු රජෙක් විදිහට එවිලා මෙතන කියති වෙනවා හතරවෙනි පදයේ මට මෙසේ කියනසේක සිංහයා වොත් තරු සිංහයා වොත් ඌට විරුද්ධව එන්ඩේරුන් රාජ්‍යයක් අඬගස්සන ලැබූ කල ඌගේ ගොදුරු කෙරෙහි ගොරව ඔවුන්ගේ හඬට නොකැලඹී ඔවුන්ගේ ഘോഷාවට යටත් නොවි සිටිනක් මෙන් සේනාවල ස්වාමීන් වහන්සේ සියොන් කන්දේ එහි හෙළද පිට සටන් කරන්නට බසිනසේක ඉතින් මෙතන ඇවිල්ලා ඇත්තම ආමගෙඩොන් යුද්ධයට පස් යුද්ධේ දෙවියන්වන්ස බයිනවා යේසුස් ස්වාමීන් මේ පොළොට එනවා ජය ගන්නා වූ රජ කෙජියට ඉතින් ඒ මොහොතේදී මේ පොළවේ ඉන්න හමුදා මුළු ලෝකෙම එකට එකතු වෙලා యేసు స్వాంసిత విరుద్ధව සටන්ගෙන එනකොට యేసు స్వాంసిලා ගොරවන සිංහෙක් මේ ක්‍රියා කරමි ඒගොල්ලන්ගේ ഘോഷවට හරි ශබ්දවට හරි බය නොවි නොකැලෙමි ස්ථිර සිටගෙන තමගේ ජයග්‍රහණය ලබා ගන්නවා ඒකයි මම කියන්නේ right ඉතින් බලන්න ඉතින් සිංහයා කියලා කතා කරනවා නම් පොදුවෙන්ම ධෛර්ය මත ධෛර්ය බලයි ධෛර්ය ඉන්නේ සතේ හොඳ ශක්තිමත් සතේ ඒ වගේම සිංහයා ඇවිල්ලා රජවරුන්ට රජකම් කිරීමේ ක්‍රීමට අඩයාලමක් වශයෙන් කියා තිබෙනවා මේ කාරණා තුන සිංහයා ඇවිල්ලා ධෛර්යමත් සතේ බලවත් සතේ එවගේම රජ කරන්න පුළුවන් ඕනම ස්ථානයක තමන් පාලනය කරන්න රජ කරන්න පුළුවන් සතේ. ඉතින් බලන්න යේසුස් වහන්සේ බයිබලේ කියනවා යුදා වෙ සිංහයා. දෙවිවන්සේ විල්ලා උන්වහන්සේ සිංහයාට අඩයාලමක් හැටියට මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදියට කියා තිබෙනවා. ඒකෙන් පොඩ බලමු. බලන්න එළිදෙර පොතේ පස්වෙනි පරිච්ඡේදයේ එළිදරපොතේ පස්වෙනි පරිච්ඡේදයේ එකේ සිට පහ දක්වා කියවා නම් මම සම්පූර්ණ කියන්නේ නැහැ මෙතන බලනවා කියන්න පුළුවන් ඇත්තටම දෙවෙනි අතේ තිබෙනවා පොත right බලන්න පළවෙනි පදේ කියනවා තවද එතුලත් පිටත් ලියන ලද මුද්‍රා සතකින් තද ලෙස මුද්‍රා කරන ලද පොතක්
සිංහාසනේ වැඩ වුණා වූ තෙනන් වහන්සේගේ දකුණ අතේ දුටුමි. Right? ඒක අරින්ට කියවන්ට කාටද බලය තියෙන කියලා බලන්න. ඒ මොහොතේදී යොන්ට වෙනවා ආසව පොළවව පොළවේ යටව කිසි කෙනෙක් ඒක අරින්ට බලය නැහැ. ඒක දැකපු ගමන්ම යොහාන් එතෙම වැළපෙන්න පටන් ගන්නවා අනනවා. අයියෝ මේ පොත කියවන්න ඕනේ. කවුද බලය තියන්නේ මේක අරින්ද කියලා. එතන වෙඩි මාල්ලෙන් එක්කෙනෙක් කියනවා ඒ අනන්නේ වැළපෙන්න එපා. මේක හරින්නේ බලන්න පස්වෙනි පදය කියනවා එවිට වෙඩි මාල්ලගෙන් එක්කෙනෙක් මට කතා කොට නොහඬන්න මෙන්න පොත සහ ඒ මුද්‍රා සත දිග අරින්න ලෙස යූදාගේ ගෝත්‍රයෙන් සිංහාද දාවිද්ගේ මුලදු තෙනන් වහන්සේ ජයගත්තේ කේ මට කීසේ කිවේය. අරින්න මේ මුද්‍ර මේ පොත අරින්න මුද්‍ර ගලවන්න බලය තියෙන කාටද? යූදාගේ සිංහයා. ඒ කදාගන්නේ යේසුස් වහන්සේගෙන. වෙන කිසි කෙනෙකුට ඒ පොත අරින්න කියවන්න ඒ මුද්‍ර ගලවන්න බලය තිබුණේ නැහැ. ඒ වෙඩි මාලේ කියනවා මේක අරින්ද එකිනෙක ඉන්නවා ඒක එලා යුදාවේ සිංහයා. රයිට්. ඉතින් ඇත්තම කියනවා නම් දැන් අපගේ ජීවිතයේ අපි නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. නොයෙකුත් කරදර වලට මුහුණ දෙනවා. ගෝ අවස්ථාවකදී අපි වේදනාවට පත් වෙනවා. අපටම අපගේ ශක්තියේ අපගේ හැකියාවේ ඒකට පිළිතුරු නැහැ කියන ස්ථානයකට අපි එනවා. ඒ වුණාට ඒ වෙනි අවස්ථාවකදී අපි මොනවද කරන්නේ? මම තනි වෙලා අපි තනි වෙලා දැන් මොනවද කරන්නේ? බෝධිනිකේ වගේ සිතගෙන ඉන්නවා උපකාර කරන්න කවුරුත් නැහැ කියලා. නමුත් යුදාවේ සිංහයා යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ක්‍රියා කරමි අපට ජය ලබා දෙන්නට සුදුසුකම් ලබා සිටිනවා. උන්වහන්සේ අප තුළ වාසය කරනවා. අප තුළ වාසය කරන තෙරණ වහන්සේ මේ ලෝකේ ඉන්න යක්ෂයාට වඩා උතුම් බලවත්. ඒ බලය අපට තිබෙනවා. ඒ ආලේපය අප තුළ තිබෙනවා. උන්වහන්සේ ශක්තිය අප තුළ තිබෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ යෝජනා එවිලා මනුෂ්‍යගේ යෝජනාව වඩා උසස් තිබෙන නිසා උන්වහන්සේගේ යෝජනා අනුව අපගේ මනස සාදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ගැන අපි විශ්වාස කරන ආකාරය වෙනස් කර ගන්න ඕනේ. මම නැවත කියනවා අපි ගැන අපි විශ්වාස කරන ක්‍රමය නැත්නම් ඒ විශ්වාසය සිටවිල්ල වෙනස් කර ගන්න ඕනේ. දෙවියන් මාස අපව තෝරා තිබෙන්නේ පරාජයට නොවේ ජයග්‍රහණයට. දෙවියන් මාස අපව තෝරා ගන්නේ අසර්ථක වීම නොමේ සාර්ථක වීමට. එහෙනම් දෙවියන් මාසගේ යෝජනා අනුව අපගේ ජීවිත ගොඩනගා ගත්තා නම් අනිවාර්යයෙන්ම නැත්නම් දෙවියන් මාසගේ මාර්ගයේ විදියට අපගේ මාර්ගයේ සාදා ගත්තා නම් ඕනෑම ස්ථානයක ඕනෑම අවස්ථාවකදී අපට ජය ගන්න පුළුවන්. රයිට්. බලන්න තවත් කාරණා තමයි අපි කියමු එල්ගර පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. එල්ගර පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. අපට රාජ්‍යයක්ද තමන් පියු දෙවින් වහන්සේගේ පූජකයන්ද කලාවු තෙනන් වහන්සේට ගෞරවයේද පරාක්‍රමයේද සදාකාලෙටම වේවා. ආමෙන් කියලා කියති වෙනවා. මෙතන කියති වෙන පරිදි අපට අපව රාජ්‍යයක්ද
නැත්නම් රජ කෙනෙක්ද තමන් පියු දෙවි මාංශිකේ පූජේ කියන්නේ කලාව කරන්ට යන්නේ නැහැ කලාව ඒක ඉවරයි අපි යේසුස් වහන්සේව පුද්ගලික ගරම් කරේටදී පිළිගත්තේ ඒ මොහොතදීම දෙවි මාංශිකේ ඉදිරියේදී අපි රජකමට පත් වෙනවා අපි පූජකයෝ වෙනවා යේසුස් වහන්සේගේ අවුරුදාක රාජකීය කාලයේ රජකම් කරන ඒක නෙමෙයි දෙයිපතන්ම අපිට පුළුවන් රජකම් කරන්නට අපේ පුද්ගලික ජීවිතයේ පාලනය කරන්නට රජකම් කරන්නට අපිට අයිති තිබෙනවා බලය තිබෙනවා අපි මූණ දෙන ඕනෑම අවස්ථාවක ඕනෑම කරදර ප්‍රශ්න කුමක් හෝ වේවා තත්ත්වේ වේවා ඒක රජකම් කරන්නට දෙනටම දෙවියන් වහන්සේ අපට බලය දීලා තිබුණා දෙවියන් වහන්සේ අපට තෝරා තිබෙන්නේ රජවරුන් හැටියට ඉතින් ඒ වගේම බලන්න තව පදයක් අපිට කියන්න පුළුවන් රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය රෝම පොතේ 17 මක් නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරුණ කොටගෙන මරණය රජකම් කළේ වී නම් කරුණාවේද ධර්මිෂ්ඨකම නැමැති දීවනාවේද බහුලත්වයේ ලබන අය එකනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඊට වඩා ජීවනයේ රජකම් කරන්නෝය right ඉතින් මෙතන කියන පෞතුමා රෝමවරුන්ට ලියන කොට ආදම් තුලි දෙවිනන්සේ දුන්න මනුෂ්‍යව මවලා මේ පොළව රජකම් කරන්නට පාලනය කරන්නට ආණ්ඩු කරන්නට මනුෂ්‍ය පාපයට වැටිච්ච නිසා ඒ පාපය නිසා යක්ෂයාට ඒ රජක කිරීමේ බලය නැත්නම් මේ පොළව පාලනය කරන බලය ගියා. ඉතින් යේසුස් වහන්සේ මේ පොළවට එවි මනුෂ්‍යගේ පාපය උදෙසා ලේ වගුර ජීවිතේ පූජා කළා. ඉතින් යේසුස් වහන්සේ කළාම ඒ ක්‍රියාව තුලින් යේසුස් වහන්සේව පිළිගත්තු අය නවතෝරයා ඒ රජකම් කර රජකමට රජකම් කිරීමට ඒ බලය ලබා ගන්නවා. දැන් අද එවිලා දෙවියන් වහන්සේ ඉදිරියේදී අපි රජවරුන් හැටියට ක්‍රියා කරන්නට අපගේ ආධිපත්‍ය පාවිච්චි කරන්නට අපට බලය දීලා තිබෙනවා. ඉතින් ඕනම තත්වය අපට පුළුවන් රජකම් කරන්නට. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදී උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදී විසි හයවෙනි පදය සහ විසි හත විසි අට බලන්න විසි හය සිට කියනවා තවද දෙවින් වහන්සේ අපගේ ස්වරූපය අපගේ සමානත්වය ලෙස මනුෂ්‍ය සාදම්හ ඔව් මුහුදේ මක්ෂයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කරෙහිද මුළු පොළව කරෙහිද පොළව සිය පිට බඩගා යන සියලන් කරෙහිද ආණ්ඩු කරත්වය කිසේක දෙවින් වහන්සේ තමන් ස්වරූපෙන් මනුෂ්‍යා මෙවසේක දෙවින් වහන්සේගේ ස්වරූපෙන් ඔහු මෙවසේක පුරුෂයාද ස්ත්‍රියද කොට ඔහු මෙවසේක විසි අටවෙනි පදේ බලන්න දෙවින් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක දෙවියන් වහන්සේ උන්ට කියනසේ නුඹලා භෝවි වෙඩිවීම වෙමි පොළව පූර්ණ කොට ඒක යටතරණ ගනිමු මුහුදේ මක්ෂන්ද කරෙහිද ආකාශයේ පක්ෂීන් කරෙහිද පොළව පිට හෙසින්න සියලු සතුන් කරෙහිද අධිපතිකම් කරවියයි කීසේක වෙනවද අධිපතිකම් පාලනය කරන්නට රජකම් කරන්නට දෙවිනාංශ මිනිසාට බලෙන් බල දුන්නේ මම කලින් කියපු විදියට මිනිසා පව් කරපු නිසා තමයි දෙවිනාංශ විරුද්ධව ක්‍රියා කරපු නිසා ඒ මිනිසාගේ අධිපතිකම් පාලනය කිරීම බලය රජකම් කිරීම බලය නැති වුණේ නමුත් සුභාරංචි වෙලා යේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ ඒ යක්ෂාව පරාජයට පත් කරලා නැවතුවාද
උන්වහන්සේ පිළිගන්න අව සෙනගට ඒ ආධිපත්‍ය බලය රජකගලට අධිපතික කරන්ට නැවත වරක් ලබා දෙනවා. ඉතින් අද දෙවින් වහන්සේ එක පැත්තක් රජකග කරනවා තා පැත්තක් උන්වහන්සේගේ ධර්මාන්ත ඒ බලය ආධිපත්‍ය දෙවියන්ට ලබා දෙනවා. දෙ බලන බලන්න මේ ලෝකයේ දේවල් කොට ආශ්‍රෙන්න පුළුවන් පොළ වෙන්න පුළුවන් පොළ යටත වෙන්න පුළුවන් ජීවත් වෙන්නව නැත ආධිපත්‍ය බලය තිබනා වූ ඕනම කෙනෙක් රජක රජවරු වෙන්න පුළුවන් ජනාධිපතිවරු වෙන්න පුළුවන් අගමැතිවරු වෙන්න පුළුවන් දේශපාලනය වෙන්න පුළුවන් ආගමික නායක වෙන්න පුළුවන් ඕනම එක්කෙනෙක්ට වඩා උසස් බලය උසස් ආධිපත්‍ය තියෙන්නේ දෙවින් වහන්සේටයි නැත්නම් දෙවින් වහන්සේ තමයි රජකම් කිරීමේ බලය තිබෙන්නේ මන්ද උන්වහන්සේ තමයි සියලු දෙම මෙව්වේ ඉතින් ඔබත් මමත් යේසුස් වහන්සේ පිළිගන්න සිටනවා නම් අපි උන්වහන්සේ තුල ඉන්නවා නිසා අපට පුළුවන් දෙවින් වහන්සේ වගේම පාලනය කරන්නට රජකම් කරන්නට උත්පත්ති පොතේ 49 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ ඉඳලා 12 වෙනි පදයේ දක්වා අපි කියවුවා නම් උත්පත්ති පොතේ 49 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට අපි කියනවා නම් එතන කියා තිබෙනවා ඇතරම යාකොබ් මරණට කලින් වයසට ගිහිල්ලා තමගේ පුත්‍රවරුන්ට පුත්‍රයන්ට ආශිර්වාද දෙනවා තමගේ අනාගතය ගැන කියනවා. ඇත්තටම මෙතන බලනකොට යාකොබ් අනාගත වාක්‍ය කියන්නේ. එක එක නම් කියවෙන්නේ ඇවිල්ලා මම එහෙම කියන්නේ නැහැ. විස්තර කරන්නේ නැහැ. අද දේශනාවට අදාළ පරිදි එක පුද්ගලයේ එක විල යුදා. රයිට්? බලන්න අටවෙනි පදේ කියනවා එම්බා යුදා නුමේ සහෝදරයෝ නුඹට ප්‍රශංසා කරන්නෝය නුඹේ අත නුඹේ සතුරන්ගේ ගැලෙහි වන්නේය නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියේහි වැඳ වැටෙන්නේය යූදා සිංහ පෙට වෙක මාගේ පුත්‍රේ නුඹ ගොදුරු කා නැගී ගියේය ඔ සිංහයකු මෙන්ද සිංහ දෙනුවක් මෙන්ද නැමි ලෙගේය ඔහු නෙගට වන්නේ කවුද ඉති දිගටම කියවන්න කොට මෙතර කියනා සිංහ යුදාවිලා සිංහයක විලා සිංහෙක් වගේ ඉති යුදාවිලා සිංහෙක් වගේ ක්‍රියා කරයි නද එතරම යාකොබ් යුදා වංශයට කියනකොට මේක අනාගත වාක්‍ය කියන්නේ යේසුස් වහන්සේ ගැන මෙතන විස්තර කරනවා මන්ද යේසුස් වහන්සේ විලා යුදා ගෝත්‍රයෙන් තමයි ආවේ යුදා ගෝත්‍රයෙන්ගේ තමයි යේසුස් වහන්සේ ආවේ ඉතින් යේසුස් වහන්සේ තමයි මේ පොළවේ විලා සිංහෙක් මෙන් ක්‍රියා කරන්න යනවලු සතුරා වාගන යනවා සතුරාව එතනම පොඩි කරනවා විනාශ කරනවා ඒ ගැන විශේෂ කියන්න මට වෙලාව නැහැ ඒ වුණාට මෙතන මොනවද පළමුව කියන්නේ පළමුව කියනවා නුඹලාගේ සහෝදරයෝ නුඹ ප්‍රශංසා කරයි ඒ කියන්නේ විශේෂයෙන්ම නුඹ වෙයි නැත්නම් අපි තේරුම් ගන්න ඕනේ යූදා වංශයෙන් පෙමිණනා වූ ස්වාමීන් වහන්සේව අපි පිළිගන්නට ප්‍රශංසා කරන්නට උන්වහන්සේ ක්‍රියා නිසා රයිට් ඒ වගේම සතුරාගේ රයිට් සතුරාගේ බෙල්ලෙන් නුඹගේ අත තිබයි කියලා අපිට දන්නවා යේසුස් වහන්සේගේ පාදයට සතුරා වැටේ උත්පත්ති පොතේ බලනකොට දෙවියන්වහන්සේ කියනවා යක්ෂයාට ස්ත්‍රී තුල එනා වීචය නුඹගේ හිස පොඩි කරයි. බොහෝ වචන තියෙනවා ඒක ඔප්පු කරන්න. ඉතින් බලන්න පිලිපි පොතේ ඒක ගැන තව පොඩ්ඩක් විස්තර බලන්න. පිලිපි පොතේ
දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිට එබෙන් දෙවි මාංශ උන්වන්සේව ඉතා උසස් කොට සීල නාම වලට වඩා උසස් නාමයේ උන්වන්සිට දුන්සේක එසේ කලේ සුරගීද පොළවෙහිද පොළව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දනනවන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ බව පිය වූ දෙවෙන් මාංශයේ ගෞරවය සඳහා සියලු දිව් වලින් ඒතු ගන්න පිණිසත් කියලා ඒ කියන්නේ දැන් යේසුස් වහන්සේ නැවත වරක් මේ පොළවට ගිහිලා වැඩම කරනකොට නැතනම් දෙවෙනි පැමිණීමේදී මම නැවත කියන්න මේක ලාස්ට් පැමිණීම නෙමෙයි ලාස්ට් පැමිණීමට පස්සේ අන්තික්‍රිස්තුගේ රාජ්‍යයට ආණ්ඩු ක්‍රමය අවුරුදු 7කට එයි අන්තික්‍රිස්තුගේ ආණ්ඩු ක්‍රමය රාජ්‍ය එවිලා අවුරුදු 7කට අවසානයේදී යේසුස් වහන්සේ රජුන්ගේ රජකෙනෙක් හිටියට ජයකර්තා වූ රජකෙනෙක් හිටියට ඉහළින් ඉඳලා පොළොට එනවා එනකොට ඇත්තටම මේ ලෝකේ ඉන්න සියලු මිනිස්යන් යා රජකෙනෙක් වෙන්න පුළුවා ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවා අගමැති කෙනෙක් වෙන්න පුළුවා උන්වහන්සේගේ සතුරෝ වෙන්න පුළුවා ආගමික නායකයෙක් වෙන්න පුළුවා දේශපාලකෙක් වෙන්න පුළුවා උසස් මට්ටමේ ඉන්න ඕනම කෙනෙක් වෙන්න පුළුවා මෙතන කියartifactId වෙනවා සියලු මිනිසෙන්ගේ ධන යේසුස් වහන්සේ එනකොට නමනවාලු සියලු මුකයම කියයි යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා එයි යේසුස් වහන්සේ බැටළු පෙට්ටියක වගේ එන්නේ නැහැ ජය ගන්නා වූ රජ කෙටි තමයි මේ පොළොට එන්නේ ඒක දකිනකොට ඇත්තටම මහිමාවත් දර්ශනය ඒක හිතලා බලන්නත් බෑ දාස් ගණන් දසදාස් ගණන් දේව යුද්ධෝත්යත් එක්ක ශුද්ධවන්තයත් එක්ක උන්වහන්සේ එන්ට යනවා මේ පොළොට යක්ෂයා පරාජයපත් කරනවා අන්තික්‍රිස්තුගේ පාලනය සම්පූර්ණ පොඩි කරලා විනාශ කරලා දානවා අන්තික්‍රිස්තුගේ සේනාවල් විනාශ කරලා උන්වහන්සේගේ රාජ්‍ය මේ පොළවේ පිහිටවනවා හරි එතකොට මේ පොළවේ ඉන්න සියලු මිනිසන්ම කියයි යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා right ඉතින් බලන්න ඊට පස්සේ දැන් උත්පත්ති පොතේ 49 වෙනි පරිච්ඡේදයේ නැවතරගේ පදයට යමු උත්පත්ති 49 10 කියනවා යුදා කරෙන් ගය ජය කොන්තය ඔහුගේ පාද අතරෙහි ආණ්ඩුකාරයාගේ සැරයටිය පානවන්නේය මනුෂ්‍ය වර්ගයේ වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය ඔහුගේ පාද අතරෙහි ආණ්ඩුකාරයාගේ සැරයටිය ඒක ඉන්නේ යේසුස් වහන්සේ මේ පොළොට එවිලා ආණ්ඩු කරන යනවා ඉතින් උන්වහන්සේ ආණ්ඩු කරක කියන්නේ එළිදෙර පොතේ 21 වෙනි පරිච්ඡේදය කියති මෙනවා ඒ පදයට පොඩ්ඩක් යමු එළිදෙර පොතේ 21 වෙනි පරිච්ඡේදය හාලෙලූයා එළිදෙර පොතේ 21 වෙනි පරිච්ඡේදය 15 වෙනි පදයේ සත්වෙනි දේවදූතයා පිම්බේ එවිට ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන් වහන්සේටද තමන් ක්‍රිස්තුස් වහන්සේටද වෝය උන්වහන්සේ සදාකාලෙටම රජකම් කරන සේකයි කියන මාත් ශබ්ද ස්වර්ගයේ ඉතින් මෙතන කියනවා යේසුස් වහන්සේ විලා සදාකාලෙටම රජකම් කරනවාලු ඉතින් උන්වහන්සේගේ රාජ්‍යයේ දැන් මනුෂ්‍ය පාලනය කරනකොට රජක කරනකොට ඔවුන් පණ පිටි මේ පොළවේ ජීවිතන විතරයි ඊට පස්සේ සම්පූර්ණ නැති වෙනවා තව කෙනෙක් එනවා නමුත් යේසුස් වහන්සේ විලා සදා කාලෙටම රජකම් කරන්න එක්කෙනා
इति उन्नांस सदाकाल रजन करना ना अभी तुन्नांस ते रजन करने आना ठीक है एक ही दिन बटना कम इति नेवतर बाद में कोटे अभी दानवा येसु स्वान से विला जय गन्नावु जय गत्तावु राइट अतरम यूदा के गोत्रें पेमिनियावु सिंह है ඒ සිංහයාගේ පාලනය ගැන කතා කරනවා. දැන් අපි කතා කරන්නේ පටන් ගන්නකොට අපි කතා කළා දෙවිනන්ස කියන එසායා 55 8 වෙනි 9 වෙනි පදයේදී නුඹලාගේ මාර්ගය මගේ මාර්ගය නොවේය. නුඹලාගේ යෝජනා මගේ යෝජනා නොවේය. බලවත් ආසත කොච්චර උසස් තිබෙනවාද ඒ විදිහටම නුඹලාගේ මාර්ගයද මාගේට වඩා මගේ මාර්ගයේද නුඹලාගේ යෝජනාවට වඩා මගේ යෝජනාවද උසස් තිබේ කියලා. ඉතින් එතන පේනවා දෙවියන් වහන්සේගේ යෝජනා ගැන කියනකොට බයිබලයේ විශේෂම කාරණාවක් කියලා තිබෙනවා. මාත් සමග පෙරලාන්ට ගීතාවලිය 92:5 ගීතාවලිය 92:5 गीतावली अनु देखे पा मिसे के ना स्वामी ओबगे क्रिया कोपमन महाद्व ओबगे कल्पना इता गेमुरय मितने योजनावट कल्पना के निवचन भावित अगर की बना ओबगे कल्पना इता गेमुरय ने गेमुरय के लिए खता करना वाना एक पार्ट अपने हितन दे लेबे ना मुहुद गेने मुह देखे कल्पना करोटे मुह देवी जलेंसे योजना अणुव उन्मांसे कल्पना अणुव उन्मांसे अणुव आसवला බෙන්කරන කොට ඒ ජලයේ එක්වලා තිබෙන ඒ ගැඹුර ගැන කතා කල්පනා කරනවා නම් මනුෂ්‍යන්ගේ ගැඹුර මනුෂ්‍යගේ ගැඹුර සෑගන්නත් බෑ මනුෂ්‍යන්ට පුළුවන් සෑහෙන දුරට ඒ වුණාට මෙතන කල්පනාගෙන යෝජනාගෙන කල්පනා කරනවා නම් මේ පොළවේ කිසි මනුෂ්‍යෙක් නැහැ උන්වහන්සේගේ කල්පනා අනුව කල්පනා කරන්නට යෝජනා අනුව යෝජනා කරන්නට සිතන්නට मनुष्य बह उन्मांस के कल्पना इता गेमुरु राइट ए बगे में बल आंदे उन्मांस के वचन क्या तुम तब अभी कल की हुआ यसाया पनस पहे अटेनी नवेनी पदे देवी नंस के ना नुबला के मार्गे मगे मार्गे नोवे නුඹලාගේ යෝජනා මගේ යෝජනා නොවේ ආසනත් පොළවට කොච්චර උසස් තිබෙනවාද නුඹලාගේ මාර්ගවලට වඩා මගේ මාර්ගයද නුඹලාගේ යෝජනාවට වඩා මගේ යෝජනාවද උසස් තිබේ උසස් ගැන කතා කරනවා නම් සිත නොවනේ නම් මම කල්පනා කළා මේ පොළවේ ඉඳලා උසස් කියන කතා කරනවා නම් එකම දේ කල්පනා කරන්න පුළුවන් ඉහළ අපිට දන්නවා දැන් පෞල් තුමා එක අවස්ථාවක කිව්වා අවුරුදු 14කට කලින් මම මිනිසෙක්ව දන්නවා ඒ මිනිසා ශරීරයෙන් සිටියාද ආත්මෙන් සිටියාද කියලා මම දන්නේ නැහැ නමුත් ඒ මිනිසා තුන්වෙනි ආස දක්වා ගියා කියලා එහෙනම් පළවෙනි ආසක් තිබෙනවා දෙවෙනි ආසක් තිබෙනවා තුන්වෙනි ආසක් තිබෙනවා ඒ කියන්නේ පළවෙනි ආසය විල්ලා වායු මණ්ඩලේ දෙවෙනි මණ්ඩලේ විල්ලා ඒ ග්‍රහ ලෝකේ තුන්වෙනි මණ්ඩලේ විල්ලා තුන්වෙනි ආසය විල්ලා
දෙවි මාංශ ඉන්න ස්ථානයේ ස්වර්ගයේ. ඉතින් දෙවි මාංශ ස්වර්ගයේ සිට තමයි හැමදේම මෙවේ. අද මිනිස්සු දෙවෙනි ආසල් දක්වා ගිහින් තිබෙනවා. චන්ද්‍ර මණ්ඩලෙ ගිහින් තිබෙනවා. විද්‍යාඥයෝ තමන්ගේ දෙනම අනුබල. ඒකට ඉහළින් යන්න බැරි වුණා. තුන්වෙනි ආසනෙ යන්න ඕනේ නම් මේ පොළව අත්හැරලා ආත්මෙන් පමණයි යන්න පුළුවන්. මේ ශරීරෙත් එක්ක තුන්වෙනි ආසත ස්වර්ගයට කිසිම මිනිසෙකුට යන්න බෑ. ඉතින් ඒ ස්ථානයේ ඉඳලා ඉතින් එදිරි කතා කරන්නේ නුඹලාගේ යෝජනාවට වඩා මගේ යෝජනා උසස්ව තිබේ. ඉතින් මිනිසන්ගේ කල්පනා යෝජනා සිවුදෙම කොච්චර ගැඹුරද ඒකට වඩා දෙවියන් වහන්සේගේ කල්පනා යෝජනා ගැඹුරු වෙඩි. ඒ වගේම මිනිසන්ගේ යෝජනා කොච්චර උසස්ද ඒකට වඩා දෙවියන් වහන්සේගේ යෝජනා උසස්ව තිබෙනවා. එසේ නම් අපගේ කල්පනාවට යෝජනාවට වඩා ගැඹුරුයි දෙවියන් වහන්සේගේ යෝජනා. ඒ වගේම උසස් දෙවියන් වහන්සේගේ යෝජනා. එනම් දෙවි මාංශිකේ යෝජනාවත් එක්ක මිනිසාගේ යෝජනාව ලං කරන්නවත් බෑ. කොච්චර විද්‍යාත්මක වෙන්න පුළුවන්? ගෝදේවන් මේ කාලේදී සොයාගෙන ඉතේ ඉන්නවා. ඒ වුණාට දෙවි මාංශිකේ යෝජනාවත් එක්ක කිසි කෙනෙක්ව ලං වෙන්න බෑ. ඒ නිසා තමයි උන්වහන්සේට ප්‍රේම කරන සෙනග උදේසා දෙවි මාංශ යෝජනාව තබා තිබෙනවා. උන්වහන්සේගේ යෝජනා අනුව මනුෂ්‍ය ජීවිතෙන්න පටන් ගත්තා නම් ඒ යෝජනා එවිලා මනුෂ්‍යව කවදාකවත් පරාජයට පත් කරන්නේ නැහැ. දේවනාති වචන කියනවා මගේ යෝජනා නුඹලාට සමාදානයක් දෙන විදියට නුඹලාගේ යහපත් සිදුවෙන්න ඕන නිසා තමයි මම අදහස් කරලා තියෙන්නේ කියලා. තව එක පදයක් කියමු. ගීතාවලිය 139 ගීතාවලිය 139 17 පදය. ගීතාවලිය 139 17 පදය. එතකන් ඔබගේ සිටිවිලි මට කොපමණ අනර්ගද? ඒවායේ ගණන කොපමණ මහත්ද? ඔබගේ සිටිවිලි මට කොපමණ අනර්ගද? ඒ කියන්නේ ගීතිකා මේ ගීත ලේපකන කියනවා ඔබගේ සිටිවිලි මාගෙන තවත් තිබුණා සිටිවිලි කොච්චර අනර්ගද? ඒ කියන්නේ දෙවිනාගේ සිටිවිලි අපගෙන ගැඹුරුයි, දෙවිනාගේ සිටිවිලි අපගෙන උසස්. ඒ වගේම දෙවෙනි මාංශිකේ සිටිවිලි එවිලා අපිගෙන අනර්ගයි. අනර්ගය කියන්නේ මනුෂ්‍යා ඔබ වහන්සේගේ සිටිවිලි මාගෙන සිතාගෙන සිටිවිලි තිබෙන සිටිවිලි අනර්ග කියලා කියනකොට ඒ කියන්නේ මනුෂ්‍යව සම්පූර්ණ සතුටින් තවා ගන්න පුළුවන් විදිහට උන්වහන්සේගේ සිටිවිලි තිබෙනවා. ඒ නිසා මට කියන්න කැමති එක කාරණාව අනර්ගය කියලා කියනකොට ඒක වටිනා දෙයක්. දැන් තව එක කාරණා පිටරම බලගෙන මෙතන අවසන් කරන්න යනවා. ගීතාවලිය 40 ගීතාවලිය 45 ගීතාවලිය 45 Thank you Jesus. මාගේ දෙවි ස්වාමිනි ඔබ විසින් කල පුදුම ක්‍රියාව අප කෙරෙහි ඇති ඔබගේ සිටිවිලිද බොහෝය. ඒවා ඔබ ඉදිරියේ පිළිවෙලින් තිබිය නොහැකිය. ඒවා ප්‍රකාශ කරන්නට ඒ ගැන කතා කරන්නට කැමැතිමි කියලා නමුත් ඒවා ගණන් කරන්නට පුළුවන් වාට වෙලිය කියලා කියනවා. ඒ කියන්නේ දෙවින් මාංශිකේ සිටිවිල්ල ඇවිල්ලා ගණන් කරන්න බෑ. ඒක මේ
ගීතිකාකාර කියන්නේ ඔබ වහන්සේගේ සිටිවිලි ගණන් කරන්න බෑ මනුෂ්‍යයන්ගේ සිටිවිලි වලට සීමාවක් තිබෙනවා ඒ වඩා බෑ උන්ට දෙවි මනුෂ්‍යගේ සිටිවිලි වලට අපිට ගණන් කරන්න බෑ එන කොම්මන දුරට තිබෙනවා කොච්චර විශාලද ඉතින් ඒ නිසා මම කියන්නේ ඉතින් මම එක දෙයක් කියන්නේ මේ උදැසන ඔබ මූණ දෙන පස්සෙන් ඉන්න පුළුවන් කරදරන්න පුළුවන් right දැන් බෝධිනි ප්‍රශ්න වලට කරදර වලට මූණ දෙනකොට එකම වචනය එන්නේ ඒගොල්ලන්ගේ මුඛයෙන් ඒ ස්වාමීන් මට විතර මෙහෙම කියලා ලෝකේ බෝධිනි කරදර වලට මූණ දෙනවා ප්‍රශ්න වලට මූණ දෙනවා වේදනාවට මූණ දෙනවා කඳුලට මූණ දෙනවා විශේෂයෙන් මේ කාලේදී පවුල් වල මිනිස්සු නැති වෙනවා ආහාර හිඟ තිබෙනවා නොකත ආකාර ප්‍රශ්න දැන් සමහර විට ඔබත් හිතන්න පුළුවන් ඒ ස්වාමීන් මට පමණක් මේ වගේ ප්‍රශ්න කියලා ඒක අතරලා සිංහෙක් වගේ කල්පනා කරන්න පටන් ගන්නද යක්ෂයාට කියන්නේ යක්ෂයා මම මෙච්චර ප්‍රශ්න ගෙනාවා තවසරෙක් පුළුවන් නම් මත් එකවරෙන් මම පෙන්වන්න මම කවුද කියලා සිංහයාගේ සිටිවිල්ල මනස සාදාගෙන ජයග්‍රහණය ගැන සාර්ථක වීම ගැන මනස සාදාගෙන මේ පොළවේ ජීවත් වුණා නම් අනිවාර්යෙන්ම සාර්ථක වීමට පුළුවන් ඒ මාර්ගයේ දෙවියන්සගේ වචනේ කියලා තිබෙනවා ඉතින් මද දියාගන්න කොමරි කාලේ බේරගමු මේ පොළවේ ඉන්නකම් කියලා ඉතින් එපා යුද බටෙක් වගේ හිත හදාගෙන මනස සිංහයා වගේ සාදාගෙන නෑ මම මේක අතරින්නේ නෑ මම ජය ගන්නවාමයි කියලා ඒ අදහසේ ඒ සිටිවිල්ල ජීවිතේ ගොඩනගා ගන්නට අනිවාර්යෙන්ම ඔබගේ මාර්ගය සාර්ථක වෙනවා යේසු පිටේ යාත්‍ර කරමු සිද්ද දෙවි මාන්ත නැවතුවාලේ කොබන්සේ පාදමුලට බාර වෙනවා ස්වාමීනි ඔබන්සේගේ වචන තුලින් අද දින අපිට කතා කරන නිසා ස්තුතිවන්ත වෙනවා ඔබවන්සේව විශ්වාස කරන කිසි කෙනෙක්ව ඔබවන්සේ ලැජ්ජාවට පත් කරන්නේ නැහැ කියලා ඔබවන්සේ වචන කියා තිබෙනවා මේ දේශනාවට යොමුකම් දුන්නා වූ ඔබවන්සේගේ සෙනග ඒගොල්ල මූණ දෙන ප්‍රශ්න කුමක් හෝ වේවා මේ මොහොත පටන් සිංහයා වගේ තමගේ සිටිවිල්ල වෙනස් කරගෙන තමන් විශ්වාස කරන ආකාරය වෙනස් කරගෙන ජය ගන්න මාර්ගය තමගේ ජීවිතයේ සාදාගෙන සාර්ථක ජීවත් වන්නට කරනවා දෙන්නටම යාත්‍රා කරනවා ඔබ වහන්සේ ඒ දේ කළ නිසා ස්තුතිවන්ත වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් මම කැමතියි ඔබව තවත් යාත්‍රාවක් මඟ පෙන්වන්නට ඔබ මෙත්මණකල් යේසුස් වහන්සේව පුද්ගලී දලෝකඩ පිළි නොගෙන සිටියා නම් මෙන්න ඔබට අවස්ථාවක් යේසුස් වහන්සේලා මනුෂ්‍යගේ පාපය උදෙසා සාපය උදෙසා කල්වරි කුරුසේ පූජා වුණා දෙවියන් වහන්සේ මේ ඔබට මට ප්‍රේම කළ නිසා උන්වහන්සේ පුත්‍රයා මේ පොළොට යවා අපෝදේශා පූජා කළා අද තියන්නේ යේසුස් වහන්සේව අපගේ හදවතේ පිළිගැනීම ඔබ ආන්න පුළුවන් එයිමම යේසුස් වහන්සේ පිළිගන්න ඕනේ මම කියන්න මේ පොළවේ අපි ඉපදෙලා ජීවත් වෙලා එක දවසක් මැරෙට වෙනවා බයිබලේ කියා තිබුණා එක සැරයක් මිනිස්සු මැරෙනවා ඊට පස්සේ විනිශ්චයට මුණ දෙන්න තෝණි කියලා දෙවි මනුස්සගේ විනිශ්චය දවසේදී අපි යේසුස් වහන්සේ පිළි නොගෙන සිටියා නම් අපිට අපායට යන්න වෙනවා ආගමික ක්‍රියාව නිසා අපි කරනා වූ පූජාව නිසා කවදාකෝ සෝරියට යන්න බෑ එක යේසුස් වහන්සේගේ මාර්ගයේද සැබෑවද ජීවනයේද මම ඒ කියලා මා හැර කිසි කෙනෙක් දෙවියන් වහන්සේට එන්න බෑ කියලා කියා තිබෙනවා ඒ නිසා සහෝදර සහෝදරයනි මේක ඔබගේ අවස්ථාව කිසි කෙනෙක් අපායට යන්නේ දෙවියන් වහන්සේ කරත් නොවේ යේසුස් වහන්සේ මේ පොළොවට යෙව්වේ ඒ කාරණා උදෙසා මම කෙටි යාත්‍රාවක් කරන්න යනවා මා සමග හදවතින් අවංක මේ යාත්‍රා කරන්න අද දින ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ දරුකම ලබාගෙන ඔබ මේ පොළව අතරලා යනකොට දෙවියන් වහන්සේ සමග සදාකාලික ජීවිත වෙනට මේ යාත්‍රාව මා සමග කියන්නේ සුදු දෙවියන් වහන්සේ නවතවරක් ඔබ වහන්සේ පාදමුලට අපි බාර වෙනවා යේසුස් වහන්සේ ඔබ වහන්සේ මට ප්‍රේම කළ නිසා මගේ පාපය උදෙසා
ඔබවන් से ජීවිතය පූජා කළා ඔබවන් से මහෝදිසා මෙරි තෙල්පත් වී තුන්වෙනි දවසේදී පීව දෙවෙන් වහන්ස ඔබව මළවුන්ගේ නෙගටිව් බව මගේ හදවතේ විශ්වාස කරමි කරමි යේසුස් වහන්ස මගේ ස්වාමීන් වහන්සේයයි කියා මගේ මුඛේ ප්‍රකාශ කරනවා ඔබවන් से මගේ යාත්මාට පිළිතුරු දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා මේ මොහොත පට මම දෙවෙන් වහන්සේට දරුවේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් මේ යාත්‍රා කළා නම් හදවතින් අවංකව මේ මොහොත පට ඔබ දෙවෙන් වහන්සේට දරුවේ ඉතින් මෙතන නතර කරන්න එපා ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගෙන පිණිස කරුණා කර ආත්මික සහ සැබෑකමින් නමස්කාර කරන සභාවකට සහභාගී වී වචනේ ඉගෙනගෙන දෙවෙන් වහන්ස තුළ ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගා ගන්නට යේසු පිටයි අමතක කරන්න එපා මේ දේශනාව ඔබට ආශිර්වාදයක් වුණා නම් කරුණාකර මේක